බෝහන් උදාාවනු දවස ඔබට බොහොම සෝදායක මේේවා කිය ප්‍රාර්ථනාවත් එක් අපේ පත්තර බලමු. අද පත්තර සිරස්තල හකක්තිේයෙනවා තෝර බේරගන අප ංකරගෙන පත්තර සිරස්තලටිකක් බලඩ අදන වෙලාබ. ගෙවල් දොරුවල්බලඉඳලා අතනබලයිඉදලා ෝකේ බලවතරටවල් දක්වාම අනන සුකය බොක්තිමිදීමේ හැකයාාව හරි අඩුයි නයවෙන්න වෙලා වෙනවා නයි ගෙවමින් තමයි අපි ජීවත්තයෙන්නේ. ඉතිං ඒනිසා ජනාධිපතිතුන් ලෝකනායකින් හමුවේ විශේෂ ප්‍රකාශයක් කලා. මේ එක්තේරයක් එක්මාවතක් සමුළුව ආරම්භ වෙලා තියෙනවා. ඉතින්ඒ සමුළුවේද දේශගමික විපරයයාස වමකරගනීම සඳහා ශ්‍ර ලංකාවේ ජනාධප්‍රති රණලික්ම සිංහමැත්තුන් විශේෂ යෝජනක් ෙනනල තියෙනවා ලෝකනායකින් හුව. ඒ පිට බඳම පෝතක් දිනමන පත්තරය තියෙන අප තරින් මේ අද පොත් පත් සිරස්තල බලනය පතර ශ්‍රරස්තලබලන්න කටයු තරම්ම කරම ඔක්තවනු මාහසේ දහනමවැනිද ්‍රහස්පතින්ද දවසේ. මෙන්න දිනමි පත්තරේ ප්‍රධහන සිරස්තලය අද. විශ්ව ප්‍රජාවම එක්වී නය සම්බන්ධෙන් සම්මුතියකට ආයුතුයි කියලා ශ්‍රීලංකාවේ ජනාතපත්තුමා කරලා තියෙන යෝජනාව. යෝජනා තුරක් ඉදිරිපත් කරමින් ස්වාභාවික ස සංයෝග වෙනුවෙන් හරිත සේද මාාවතචීන සමුළුවේදී ජනපති රනිල් කියයි කියල තමයි වාර්තාව තියෙන්නේෙ ඉතින් ඒත් සමඟම ඔට පේනවා බේට්නාම ජනාධපතිතුමා. හම ්‍ර ලංකා නාතපත්තුම දෙනනාක්වගත් චයරපයකුත් පිදකිනම ලෝකේ බහෝරටවල් මුහුණන නෑ අර්බුදේ නිසා දශගුණික විපරයාස අවම කරගැනීම සටනට එක්වීම අතිශ්‍ය අසී රුසාහ සංකීර්ණ කාරයක් වී තිබෙන බවත් මුළු මහත් විශ්ව ප්‍රජාාවමකට එක්වේ මේ ප්‍රශ්නයට ිසඳුම් සැබීම වඩත් යෝග්‍ය ක්‍රමවේදේ බවත් ජනාද පපති හනේ ලික්්‍ර සිංහමහත්ම ලෝකනායකින් හමුවේ. ලලා ප්‍රකාශය සලදනගේ ඇස් ප්‍රකාශයක් බවට ඒක පත්යවි කියලා තිෙනවා බලවත්ම රටවල් පවා නයි වෙලාතියෙනවා උපක්්‍රම ශීදීි නය වෙලත්වයෙනවා ඇත්තමනයි වෙලත්වයේෙනවා ඉතිං ඒ අනුව තමයි මේ ෝජනාව ඇවිල්ලා තියනෙ ඉති ඔයි දිදට ජනතපත්තුමාකර ප්‍රකාශයෙන් පස්සේ පොලිස්පතිතුමා සම්බන්ඳන් පේරටේ පහකි දඔස්සල් හොක් අතාබහයි ඇතිවුණ පොලිස්පතිවරයාට සේවා දිගු ලැබුණ. ඉති දැන් අලුත්තේ මොක්ද කළම පත්තරල තියෙනවා දින පතේ ප්‍රදාන ස්තාව බැවත්ට පේන්නේ. පොලිස්පති ඉවත් කරන්න ්‍යවස්ථාදායක සහ ග ීරණය වැර දිනහ. කියලා කථනායක තුමා කියන ඉතින් ව්‍යවස්ථාදායක සභ සභහපති තුමා තමයි එතුම ජනපතිගේ තීරණත් වැරදිනෑ කියලා එතමා කියන්නේ පොලිස්පති CD විකමරත් හ පොිස්පති හරින් ගත් රීමට ව්‍යස්ථායක සහගත් තීරණය කිසිේසේත් වැරදි නැයි. ්‍යවස්ථායික ස හව සභහපති. කතානායික මහින්ද අප අභිවර්ධනම හතා පැවසූ ප්‍රෞෘතිය දෙවතාවක් සේවාදිගු ලාබසිර පොලිස්පතිවරයාට තවත් සති තුනක සේවක් ලබාදී තිබියදී. වවස්ථාදායක සහ පොලිස්පතිවරයායිඉත් කළ යානුකම් ්‍යස්ථාවාන බව කතානායක තුමා සහත් කල තියනෙන ඊ පස්ස පක්ෂ පික්ෂහක්කයිඒ පර්මේන්තය මේ පෙළ බඳව කතා කලා පාරමින්තුන්තී වචර අභිවර්ධන හත්මයක්ක කිය කතාවක් ඒත් එක්කම පත්තරෙ පිටි පසෙන් තියෙනවා පහලින් තියෙනවා මෙන්න ප්‍රෞෘතිය පොලිස්පතිපත්කිරීම බලය පාර්මේන්තුවට හෝ පාර්මේන්තු හෝ ජනපතිටයි. ව්‍යවස්ථාදායක සභහවට පුළුවන් නිර්දේශ කිරීමට පමණයි කියලා එතුමා කියලා තියෙන කතාව තමයි ඔයිදිට පත්තරේ පළවෙන්නේ ඊට පස් අප පුළුවන් ලංකාදීප පත්තරෙත් බලන්න මේ සේවා දිගුම්බන්ධෙන් කොහොමද ර්තාව තියන්නේ කියලා පොලිස්පති සේවා දිගුව ජනපති තීරණයත් හරි ව්‍යවස්ථාදායක සභාවත් හරි කියලා කතානායක තුමා ව්‍යවස්ථාවට අඩුකූලෝම කියලා තියෙන ප්‍රකාශයේ සම්බන්ධයෙන් තමයි. අපි ඔය ප්‍රවෘතිය දකින්නේ. දැංග පොලිසියි පාතාලය යතර කරට කර සටනක් කෙක්ක පහුගේ දවසල් වාර්තාාව වනා. පාතාලය මර්ධනය කිරීම කටයුත්ත පොලිසිය සහමුදාව පොහොම බර්පතල දිර සිද්ධ කරනවා කියලා. එන දැන් අපි පොලීසිය පැත්ති පාතාලේ පත්තෙේ යම තොරතුර ගනාවක් වාර්තාව මවබින් පත්තරේ බැලුවත් එහෙම ප්‍රධානශරස්සලේ දක්නුණු පත්වෙන්නේ තියනෙර පෘතිබ දකින්නන්නේ කොරරු ගතනයකට මගරැක සිටිතුවක්කුකරුවන් කඩවතුීයල්ලයි කියලා වර්තාාව ව්‍යපාරිකයන් නූලෙම් බේරිලා තියෙනවා. මොකද සිද්ධ වෙලා තියෙන්නේ මවුන් වාර්තා කරනවා තුවක්කූ කරුවන්ට ලබාදුන් මුදල් කොන්ත්‍රත්වට අනුව. හදසිියකින් හෝ ්‍යාපාරිකය අමරදමීමට නොහැකිව හොත්න් එම ්‍යාපාරිකකිස්ථානය කළමනකරු හෝ වෙඩි තා ගහතනය කිරීම සඳහ මෙමතුක්කුකරුවන් පමිණ සිට බ සැකරන්ගේ ප්‍රශ්නකිරීම ද හෙලිවෙලා බෙන සැකරුන් ප්‍රශ්නකිරීම ද හෙිිය ඇතේ ඩුබයි රජයේ රද සිටන මදව ජාරම් කරුවකු සහ සම්විධහනත්මක කපරාද කල්ලි සාමාජකයකුගේ මෙහෙවීම ම තුවක්කු කරුවන් මෙම ්‍යාරිකය ගහතන කිරීම සද පැමි බව ඉතින් මුදල් කොතරත්වකටනුව පමිණිම තුවක්කරුවන්ට වැඩි ප්‍රහරය එල්ලකරන්න ඇන්වාන්කක් ට. අති කාරම ැර බල න කිය ද න්වා රුපියල් විසිදායි. ඉතින් ඔය විදිහර තමයි මේ ගහතනට රැකයින්දල යෙන්නේ නමුත් පොලිසිය ක්‍රියාස්මක වුණ අතර ගට ගැනීම සිද්ධ වන. ඊට පස්සේ ඔය පිබඳව දිනම පත්තරෙත් මේ වාර්තාාවක් තියන දැ කපන්කරුවන්ගේ ඇතැන් ආාරිිස්ා තියන ැබලින් ඉවත් කරන තියෙන අපේරට මේ කප්න් ප්‍රශ්නය නිසා. යනුව දිනමණ පත්තරේ වාර්තා කරනවා මේ කප්පන් සම්බන්ධෙන් ලක්ෂ දයක කප්පම නොදුන්නාට අපි කලින්කව ප්‍රෘතිය සබන්ධයි. කඩවත ස්පා හිමිකරු ගහතනට පාතාලිෝ දෙකක්. අවිි එක්ක මාට්ටු කියලා දිනමන වාර්තා කරන්නේ ඉතින් දිනමෙන පස්තරින් පස්සෙේට අරු පතරරි බලන්න පුළුවන් අරුණුපතරි තුොයි පිඳවම වාර්තාවාද තියෙ ප්‍රධාන ශ්‍රස්තල හැටියට උන්තරාගෙන තිෙන්නේෙ. කප්පන් ඉල්ලන පාතාලයන් නිසා ව්‍යාපාරිකින් බීතියෙන් බොහෝ ගාතනවට හේතුව. ක්පන් නොදීම ඔය හැටි දෙන්නට කප්පන් මුදල් තියෙනවද සල්ි තියනවද ොහොම මාරුවෙන් ආර්ථිකය ඇදගෙන යන ලාවක් ව්‍යාපාරික ස්ථාන. ද්‍රව්්‍ය ජාවාරම් පාතාහල කල්ලි අතර විරසකම් මතුකරමින් බඩිතබා මනුෂ ගහතන සිදුකළ පාතාලේ මේමන විට ්‍යාපාරිකයගේින් කප්පන් ගැනීමට පටන්ගෙන ඇති බට විමර්ශ අංශ අනාාවරණ කරගෙන තිබෙනවා. ඉතින් හුගක් ව්‍යාපාරිකයවු නිහඩ දරාගෙන කප්න් ලබා දෙනවා. හර පොලිසිට හෙලිරන හෙිරට පසෙක් ගතනය කරන්න උත්සාහ කරන මෙවැනි තත්යක් තියෙන නමුත් ඒ කපංකරුවන්ගේ පාතාලකරුවන් තනාගතයේ නංගිචර සුබ ැතිබව අප පේනවා. පොලිස් සහ හමුදාක්‍ර ආකාරකම් එක්ක. දැන් අපට පුළුවන් අදපත්තරේ බලන්න බිටැම ක්සිද වන පාලිමින්තුන්ත්‍රය රංග ශිල්පේ උද්ධක පේමරත්තම හත්මයට. ඉතින් ඒ සම්බන්ධයන්න පත්තවල තුරතුර තියන අදපත්තරය අපි බලොත්හෙම බලන්්ඩ පුළුවන් ය වෙනවා. මේ දකින්නේ ප්‍රධාන සිරස්තලේ මන්ත්‍රී උද්ධකට වෙඩි එල් කළේ ආරක්ෂකයන්ගේ පිස්තෝලෙන්ද ඒක ප්‍රශ්නනාර්ථයක් සහිතෝ වර්තා කරන්නේ කරුණු හෙළිකර ගැීමට මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට සිටි පොලිසිින්දරින් දෙනාගේ පිස්තෝල දෙක රස පරීක්ෂකට යවා වාර්තාවක් ැඳව. බිඩිැබීම මේ සිද්ධහයට කිසිදු සැකරුවකු මෙතෙක් හඳනා ැනොමැති බව සයිඩිය අධිකරණයට දන්වයි ඒ ප්‍රෞෘතිය වාර්තාාවන වෙලාවල්දම ඇතැපවත් පත් වාර්තා කලා මොකක්දූ මේතු මොද සිදව වෙන කලා තාගන්න බැහ කියල. ඉති පක්ෂ කටයුතු දිට සිද වෙනවා ඉට පසි අද පත්තරේ චයරපයක් එක්ක ප්‍රෝතිය අ බලන්ඩයිහදන්නන්නේ පොලසේගැ කිය පොලාබේ මෙන්න පේරාදිනිය විශ්වවිද්‍යාලය සරසවිසෙසුන්. . පාගමකටට සැසුන ඉතින් ඔවන් ඉල්ලීම් ගරනාව ඉදිරිපත් කලලා නිහස්ධ්‍ය හපන ර ගණ්ඩුවන නිහ සෞක්්‍ය රැකගන්නට ඕන සමාජමා්‍ය යාමනය වෙන්න ටෝනේ ඒ පන තකල ගන්න ඕන ය දිරතමයි ඉල්ලිම් ඉදිරිපත් වනේ පේරාදිනය සරවි පාගමට පොලිසිේ කඳුගේ ස්ානයම පත්තර අඩගේෙල තින ෝමරි කන්ඳු ගේඇස් නි සිරිමාව බන්ඩානයක ම රෝහලේ රෝගී දරුවන් ැඩි පිඩාවකට පත්වෙලා තියනවා කියලලා වාර්තා වෙලා තියනවා. ඊටම සර්සවිගන කත කරපු ලා යාාපන විශ්විද්‍යා ර . හද හදුවන උප කොල්ලි තිතුමා ෝ සය දාල මේක දෝසර කරලදම ඊට පස්සෙමොකද වන ලකු ශිෂ්‍ය ද්ගෂන ෙල්ල පාලනය කරන්ඩ ැරිම තැන වැඩේ කරගෙනන්ට ඉඩදදුන්න වගේ. දැන් දිනිමෙන පත්තරේ මේ පිළිඳද වාර්තාව තියෙනවා. යපනය සර සබයේ මුල්ලිවයි කාල් ස්මාරකයේ. නීති විරෝධිී කියලා වාර්තාාවලා තියෙනවා හදනකම් බලාසිට පාල ධකාරයයේ කපදෙකු එෙරහිව පරක්ෂණ පැවැත්වෙනවා ඉතින් පාල ධකාරයත් හටබ ඉන්නට ඇති ර. කලින් ච්ච සිදධහත් එක් වෙන්න ටෝන. ඉතිං කොහො මුණත්තයි පිළිබඳ පරික්ෂණ පැවත්වවා කියල. වාර්තාාවන අතරවාය අප බලන්නට පුළුවන් විදුලිය සම්බන්තය දැන් අුත්මතන්දු තීරණමනවාද කියලා. විසිත් දෙක විදුලිය වැඩිවීමක් කරම කියලා තම ඉල්ලීම නේ නමුත් ඒ සම්බන්ධෙන් දැගේ අඩු වෙලා තියෙන කොහමුණත් විපක්ෂණයග තුමා ප්‍රකාශයක් කරනවා වසරකට තෙවක් විදුලිබිල නැන්වීම අසාධහරණ කිය. මොකද විදුලි විල වසරකට දෙවතාවක් පමණක් වැඩිකිරීමට අඩුව ප්‍රතිපත්තිමේ තීරණයක් ගෙන තිබියදී. එය අවස්ථා තුනකදී වැඩිකිරීමට සූදානම්වීම අසාධහරණ බව විපක්ෂනායක සජිත්‍රේමදාදස සමහත්මය කියලලා තියෙනවා. ඉතින් ඔය විදිට කිය අතරවා තමයි අරු පත බලට පුලුවන් වන්න අරු පත්තෙේවා. ලින් සඳහන් කරපුකාරණය සඳහන් වෙලා තියනවා මෙන්න ප්‍රවෘතිය සියයට විසි දෙකක් එපා කියලා දැම් විදුළිබලම්ඩල කියන. බලාගාර ආස්්‍රත ජලාත ප්‍රදේශවලට වර්ශාව ලැබල තියනවා ඉතින් සේට දහටක් ඇකෙ දැ විදුලිබ මට්ඩල කියන්නේ විදුිගාස්තු වැඩිකිරීම ගැන ලංකා විදුලිබල මටඩේ තරනේ වස්ස වේ සට විස්දක විදරගා වැඩිනල සිල් සිට විදුලබල මන්ඩේ ංශෝධනය කරම සේට හර ගාස් ඩි කල සිල්ල මේ මහජන උපයෝද්ග කමිෂන් සභහබට. ක්ර ය ෘති ය හට වාර්තාව වන්නේ ආ පහුව තවක් දනමින පත්තර අරගන්ඩ හිතෙන්නේ මැතිවරණ පිළිබඳව පාරමේන්තු තුළ උගක්සාකච්චාන. ඉතිං සබහපති හිටපු අගවිනිසුර පියසාද ඩෙ මැතිවරණ නීතිය සංශෝධනයට. කොමිසමක් පත්කරලා තියනවා ඒ ඔු නැතුළුවත්ත වාර්තාව මාස හයක් ඇතුළට ඉල්ලලා තියනවා. ඉතින් මැතිවරණ නීය හගක්ක වෙනස්ස ටෝනි කියල පහග දවසල සාකචාවවට ලක් වුණා. ඒ නිසා ඔන්න ඒ පිළිබඳවදැන් නීති සංශෝධනය කරන්න. ඔය විදිහට කොමිසමක් පත් කරන්නට යන බ පත් කලලා තියෙන වාර්තාව මහකින් ලාගන්න ඕුණනි කියෙල තමයි ඉල්ලීම තියන්නේ. ඊට පස්සේඒ අපට පුළුවන් දිනිමන පත්තරේම බලන්නට පාර්මයන්තුව තුළ නීති සම්පාදනයවීම කාරය. කචර සිද්ද නත් මොකද වෙන්න කියලා විජත හෙරත් පාර්ලිමින්තු මන්ත්‍ර තුමා කියනවාම පාර්ලිමින්තු තුළ කොතරම් නීති යපනත් සමතුවත්. සමාජ සාධහරණත්වේ ඉටුවන්නේ නැහැ කියලා එතුමා කියල තියෙන කතාාව මොකද මහජනතාව තු විශ්වායක් නැහ. ඒ සම්මත වෙන ේවල් සම්න්ධය කියලා පාර්ලිමේන්තු වී හුුවක් කයි කතා කලා ිතහෙරත් පාර්ලිතුබන්තවේතුමාගේ ප්‍රකාශ තමයි ඔය විදිහට පත්තරවල තියෙන. ඉටස අපි අදපත්තරේ බලමු මේ අදපත්තරත් ර්තාවක් තියෙනවා ඔයදැ න් Onlineන් නේද පනත. ඒ මියාමන පනත සම්බන්ධයෙන්. Onlineන් කෙටුම් පත ගැන පාර්ලිමේන්තු කාරක සභහ විවාද අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කිරීමට. අපේක්ෂා කරනවා කියලා සඳහන් කරනවා නීතිපතිවරයා ශ්‍රෂ්ට්‍රාධි කරනයට දැනුන්දීල තියෙන ප්‍රවෘතිය තමයි ඔය දිහට වාර්තා වෙන්නේ දැන්ඟ ඔන් Onlineයින් කෙටුම් පත සම්න්ධය මොනව ින්නි කන කාරණ සම්න්දය තොරතුරහො නට මෙන්න ද නීතිවරයා ශ්‍රේ්්‍රාධ කරන ැනුන්දී තිය පෘතිය තමයි අප දැනට වාර්තා කරන්න පුුවන් ත්වය පත්තරවල තියන දිහයට. ඉට පස්සේ වැදගත් ප්‍රෘතියක් තියෙනවා අෞඛ්‍ය ශේෂත්‍රයේ පත්තේ. . ම පිට ලෙීමම ල පත්තර රස්ථලබලට අපිාප වෙන්න විරමෙන් පස්සේ පාඨකයා බීතියට පත්කරවන ප්‍රවෘර්ති ගණනාවත් පත්තරවල තියවා ඒ ප්‍රවෘර්ති හිමින් පැත්තකෙන් කියයලා වැදගත් කියන පවෘතිගත් ෝගන බලන්න වෙලාවේ. දැන් රෝහලකට රෝග ගියාට පස්සේ ඒ රෝගයා ලියාපදිංචි කිරීමක් කරලා හුගේ ඒ සෞක්‍ය තොරතුරු ඇතුලත් කරලා අංකයක්ක් ලබාදීලා ාකෝඩ් එකක් දීලා එතනදල පවත්වවා නයාම ක්‍රමේදයක් ලංකා තිය. ඒක ඉතාම හොඳයි මොකද නිතර නිතර වද්‍යවරන්ට මුලයින්දල රෝගීතත්්‍යයන් වචනවලින් යන්ඩයනට වඩා මුලයිදල තම සෞඛ්‍ය තත්තේ පිළිබඳ වර්තාාවක්ත්වයනවනම් ඕනමතැකින් ප්‍රතිකාරගන්නකට එක ලොකු පසක් වෙනවා. ඉතින් ඒ සම්බන්ධෙන් අර අදපත්තරේ හොඳ ලිපියක් තියෙනවාේ මුල් පිටුවමයි සඳහන් වෙන්නේ රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනා කරන පද්ධතිය. යටටතේ රෝගීන් ලක්ෂ අනු පහත් දැනට ලියාපදංචි වෙලා තියෙනවා ඔබ ලියපදංචිවෙලා නත්තන් ඔබටත් මේ අවස්ථාව තියෙන ොකද මේ ඩ කියක පත්වනය තියෙනවා. මෙම පදධති ඔස්ේ රෝගීන් මිලියන නවදශම පහට අධි පෙසක් ලාපදිංචි විසිටන අතර ෝගන්ගේ එලෙක්ට්‍රනික වයි්‍යවාරතා මිියන සිතුුණනක් පවත්වාගෙනයනු ලබ බද එම අයතනේ පෙන්වාදෙනවා අආතනේ තමයි හොස්පිටල් හෙම ම ටම් ක්‍රමේයටතයේ සවද ක්ෂ නයියෝජාතන මයි ස්්‍ර ලකා තොරතුර හ සන්වේද තාක්ෂ නියෝජත. මේ වැඩේ කරන්නේ ඉතින් එක්ටයික ඉතිං ඒ අනුව. රෝහලත රෝගක පැමිණීමෙන් පසු මෙ පදධති ඔස්ේ ෝගයා ලාපතිංචි කර අත. ඔහුටම අන්‍යංකයක් සහක් කේතියක් බාකොඩ් හිමි පෙනවා රෝගි විස්තරේ ලබාගත් ප්‍රතිකාර අදාල සෞඛ්‍ය වාර්තා නියම කරලද වක්ෂද තුළු සියල විතර ඊට අයත්වවා නැවතරක් ම පුද්ලයා රහල්වෙ පමිණිවිට පහසුවෙන් ප්‍රතිකාර බදීමට ලබාගෙනීමට මේක හොඳ අවස්ථාවක් කිය හඳ ලිිය අද පත්තරෙතින තව ගොක්විස්තස තියවට අදත්තයග බලන්න පුළුවන්. ඊට පස්සේ සෞඛ්‍ය ශේත්‍රග නතා කරන වෙලා වේ අපට පුළුවන් මේ අරු පතරෙත්තුවා මේදවස හුළඟ තියෙනවා. නමුත් සරුගල් අරින්න තරන් ගැපෙන හළලක්තියනවාද කියෙ හිතනවා වැස්ත් එෙක්. ඕමන දරුවෝ මඩට කුඹරට වතර තිය ැමලට ිහිනකොට සැකිලිමත්ව කිය අනු පත්තරි වාර්ථාව. මඩේ සරුගල් යවෝත්. කියර කොටුවලට බස්සොත් ියුුණ අධනමක් කිය මේ තැන්දක විතරක්නවෙේ මියුණන පතර පුළුව ැගෙන මවපිය අවධාන ඉන්න ෝන කියීර කොටතුල සේවේ කරන්නව කාතාවන්ට ස කුම්ඹරුවවැනි මඩ සහිත බොහි ප්‍රදශවයට සරුන්ගලවීමට යන කුඩා දරුවට මිය වුණ වැලදේ වැඩි ප්‍රවණතාවක් ඇති බව වසංගතරෝග වි්‍යාශයේ, ප්‍රජාවිශේෂගේ ෛද්‍ය තුෂානි ධර්ේරා පවසනවා ඒ ප්‍රෘතිය තමයි කොටා දක්වන්නේ අරුණ පත්තරේ ඊට පස්සේ අපට මවින් පත්තරේ බලන්න පුළුවන් IMF ප්‍රතිය පිබඳව නේද දෙවනවාරිකය. පිබඳ ප්‍රශ්නයක් දැනට ඇවිල් තියන නමුත් ඒ විසඳාගන්න පුළුවන් කියලා වාර්තාත්තියනවා. කොහමත් දැනට මවබින් පත්තරේ වාර්තා කරන දිහට මෙන්න අF ප්‍රගතිය පිළිබඳබ එහි විිනිවිධ භාවය අතින් සැත්තැම්බරයා ආන්තිම ෆේල් කියලා පත්තරේ වාර්තා කරන්නේ එහම අන්තිම ෆේල්බෙන්ට හේතු මොකක්ද සත්තැම්බර අගබන විට සම්පූර්ණකිරීමට නේමිත කැපකිරීම්වලින් සියට තිහක පමණ තත්වේ. නොදනි ඒ විශේෂකොට දක්වල තියනවා. ඒ මට්ට මේ සහ බිනිිවිධභාවේ වැඩිදිවුණු කිරීම ආ්ඩුව ටු කළ යතුවති වෙන විශේෂ කැපකිරීම හතරෙන් තුුණක්ම තවමත් පවතින්නේ ඉටු කර නොමැති ඒකත් විශේෂක කොට දක්ල තියෙනවා මට්ටව මෙම තත්වයට මූලික හේතු වී ඇැයිවෙඩටේ රිසර්ජ්ච නිකුත් කල නිවේදනය සඳහන් වෙනවා කියලා තමයි. පත්තරේ සඳහන් වෙන්නේ මෞව්බින් පත්තර එහෙමකි වට. අදපත්තරේ මේ සම්බන්ධයෙන් මොහද කියලා තියෙන කියලා අපට ආපහු බලන්ඩ සිද්ධ වෙනවාඉ. සඳහන් කරනවා යි මේ අIMF පිළිබඳව මේ අබඩ බලන මුදල් අමාත්‍යතුමා රංජිත් සයියමලා පටේ මහත්මයා ඇතුමා මොකද කියන්නේ. IMF දෙවැනිවාරිකයෙන් නොදුරේදීම ලැබේවි කිය ඇතුමා මේ කියනවා ශ්‍රීලංකාව මුහුණද දෙමින් සිට ආර්ථිකර්දයට අනුව එක් අරම දෙවැනි වාරකය ලබාගැනීමට ලබාදීමට ජාත්‍යන්තර මුල්ලිය අරමුදල එකඟ වයේ නම්. ඒය පුදුම සහත තත්ත්වයක් වනු වෙැයි පෙන්වා දෙන සියබලා පිටියේ මතා පවසන්නේ තෞදුරටත් ඉටුකර ගතයුතු සහ ඇතිකරගතයුතු තත්ත්වයන් පවතින බ. ඒ අනුවයිතා නොදුරේදීම අදාලවාරිකය ලබෙන වෙඇැයි හෙතෙම්ම වැඩදුරටත් සඳහන් කලා කියලා සඳහන් වෙන. ඒ එ හ කි න ලු මිරිස් බග දෙවල ග නන් නමු අනි තෙලව ිකක් ඩු වෙලා නවා අද පත්තරේ ග වාර්තාවත් න එලවලු මි පහත කිය බ දන ප වෘතිය. තොගවෙලදාම සයට හත ලිහකින් පහලට බැහල තියෙනවා. ඉතිං ඉක්මනින්ම් ඔබට මතකරන්න දේ ලෝුටික් ගන්නඩ සූදනම් වෙන වෙලාවේ මේ කොහමද දෙ කියලා ලෙක් කිලෝවක ොමිල රුපියල් විස්සයි රුපියල් තිහත් මෙලකට ඒ අතරතුද්‍ර පට්ක් කිලෝක තොගමිල රුපියල් තියයි ඊට පස්සේ ගෝවාතක්කාලයඇතු බොහෝ එලබොල ගෝල ලෝවක ොගමිල රපියල් සිය දක්වා පහතවටබෙන බවඒ අදාළ අංශ සඳහන් කරනවා. ඉතිං ඔය වියට සයට හතලිහකින් පහතට ඇවිල්ල තියෙනවා අර සයට හතලිෙ හ හ ්‍රහ ර ැ ොච ද ල ර ලා දි පත ර ති න ත හඩ වර්ග පහ අඩ ර ඩ පන්ද ත කර ගක් න්න ංකා තස ො මල්ල. මිල බස්සයි කියලා වාර්තාවතයන්නේෙ බෑ බස්සපු මි ගණන් කොහොමද කියලා පත්තරේ සවිස්ත්‍රාත්මකව තියෙනවා. ඊට පස්සේ අපට බලන්න පුළුවන් මෞබින් පත්තරේ යුද. උණුසුම අතර තුර මොදවෙලා යෙන කියලා රන් පවමක මිල අඩුවෙලා තියෙනවා. ඉතිං ඒ අනුව මෙන්න ප්‍රෞෘතිය යුදවඋණුසුම පිට රන් පවම හද්දහස්සකින් නගී අඩුවෙලා නෙවෙන් වැඩි වෙලා තියෙනවා. පසුගේ සතීර සාපේක්ෂෝ මෙරට වෙලදපලේ රන් පවුමකමිල රුපියල් හද්දහසකට අසන්න ගන්නකින් ඉහල ගොස්ති බෙනවායි කියලා තමයි වාර්තාාවවෙෙන්න්නේ මෞවබින් පත්තරීම තවත්ත එකක් තියෙනවා. ප්‍රවෘතියක් මොකදද තිස්ස මහාරමේ ව්‍යවක් ව්‍යාපාරිකයෙක් බලින් අල්ලාගෙන. මේ දුටගම් රජුවන්ට බුල්ික සපයපු බුලතා රජරුවන්ටත් නොක කිය හොරහසම සොරබොර වැහද. ඉතින් රජුවෝකවා මට වැැවදලා නේද බෙහර නොබ ගන්න කියලා. ඉති එහම ක්ති ාේරට ප ජා හ ම ග ද ර ද ාරකව ඉති ස්ර මනිසු ෝහද රජරුවන්ට ප්‍රධානය කළ රට ප්‍රධානය කළ දැම් බැව් අල්ල ගන්න. ඉතින් ස්මහරාමේ තමයි ඔය ප්‍රෘතිය වාර්තා වෙන්නේ ඉතින් ඒව පාලනය ියතුයි ඒනිසා ුදේ පාන්දන මතක්රන්නෙ අපි දිනමින පත්තරේ බලමූ දිනමින පත්තරේ මහේස්ත්‍රාත් උසාාව වලින් තොරතුරු ගණනාවකාද පත්තරවල තියෙනවා. අපි දෙකක් බලමු මෙ පූතක් වාර්තාාවනවා ගලගෙදර මහහිේස්ත්‍රාත් උසාවිෙන් මොකදද වාර්තාව නඩුව අහද්ද සැකරු නිතිඥ්ඥවරයගේ බෙල්ලමිරි ගල තියෙනවා. අර විවෘත සිරමැදිරියක එකයිඉදලා නඩුව අහන්ඩ කැදවන වෙලාවේ දොරෑරගෙනාවට පස්සේ. නීති ්‍යවය දාාගෙන ෙල් මිරි කලතිෙන ොකක්ද ේතු ග ලදම සා හිතුන ගලතම කියලා යෙන්නේ. පොලිස් බන්ධරාර නිල්ධාරය එක් ව නීති ග්්‍යවරිය බේරගැතති නීති ්වරය රෝහල්ගත වෙලා තියෙනවා ඉතින් ගලෙර මහහිස් පත්තු සාවී ඇළලයි වැඩවුණ ඉතිං මේ නඩුවනං අහනක හරි පහසු වෙයි මොකද ඇහින්දුර සාක්ෂි හොගක් තියෙන නිසා ඉතිං ගලගෙතර ප්‍රාදේශය සභහවේ පිගත් දේශපහඳ පක්ෂයකින් ඉදිරිපත් එච්ච අපේක්ෂ කේකලු. ඔයවි හෙට ගංජ වගේයක් ළඟතියානිදලා සැපට තයි ඔහ මේ ඔසාාවයට දිරිපත් කරල දේන්න. ඉතිං ගලගෙදර මහස්ත්‍රත්තු සවිියෙන් එහෙමවර්ාවන විට කොටුව මහිස්ත්‍රත්තු සසාාවියෙන් පහුි දවසල වාර්තාාවනේ මහහිස්ත්‍රාතුම පැමිණිල්ලක් කලාා රජිස්ටාර්වරිය සම්පන්දව. දැම් මොකද වාර්තාව දිනමෙන පත්තේ මෙ වාර්තාව. කොටුව මහිස්ත්‍රත් උසාාවයේ ප්‍රධාන රෙජිස්ටාර්ුවරිය පැන්වූ ලිපි ගුණුව හතුද න ලතම පැමිල් ඇල්ලද බන ැලන ගට විසිරලා ප්‍රදහන සැකරකියූ බව ස අයිඩිය උසාාවයට කියනවා ලිපි ගුණුව දුන් දවසේ දෙෙන විනාඩි හතලිහ දරතන ත හ ත් යනවා හට මහස්ත්‍රත් අධකරන්නේ ප්‍රදහන රෙිස්ටර් වරිය අතරන්ගට ගෙීමට මොල්ල සිද්ධ සිදුවීමට අදාල නඩු ගනුව. ැලන ගට විසිකර ඇති බව ඒ සම්බන්ධෙන් අතර ගඩත් ප්‍රධාන සැකරගේ ප්‍රකාශය සඳහන් බව අපරාද පක්ෂණ දෙපාර්ත්මේතුව කොටු මහිස්ත්‍රත් අධිකරනයට ඒ දැනුන්දීලා තියෙනවා ඉතිං ලිපිගුණුව විසි කරල සහරලාට කියන්න ඇති ඇත්තං හිතින් හිතන්නට ඇති. නේද කැලනිිගගේ ඕරුයනවා බලාවරෙන්, සාධකාරදී යරුවක නැගීවරෙන් කියලා. ිගුණුවටකිවද දන්මෙ නැ. ඉතිං ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා සරසවිය අද ඔබේ මොබයිල් ඩිවයිස එකකින් බලන්ට පුළුවන් ඊඒ පේපරි එකක් කැටේට. සරසවිය කදිම ලිපිගනාවක්කද සරසවිය ලේකවසාතනය නිකුත් කරන සරසවිය පුවත් පතේ තියනවා. මයිකලිපයක් තෝරාගන්නවා මේ ලිපිය සඳහන් වෙන්නේ අවමවාදී සිනමාව. පිළිබඳව මේ අධ්‍යහිනය කරමින් එ මෙරට හඳුවාද අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන තුසිතද සිල්වා සින සිලෝන් සමාගම සභහපතිවරයා ඉතින් උත්තමාවී පුංචිරාල පුනරාගමනය දවල කඩුල් මතකක් යකඩ දෝලි වැනි ප්‍රකට ත්‍රෙල්ලනිර්මාන් රැසක් අධ්‍යක්ෂණය කරපු ඇතුමා කතා කරනවා සරසවිය පත්තරයට අවමෝවාදී කියන්නේ ලෝ බජට් සිනමාව නොවෙයි කියලා. සිත ල්වා හත්මයාට ඇහුකන්දන්නන අපට පුළුවන් පත්තරින්. අවවාදී සිනමාව ශානරයක් නොවෙයි. ක්‍රමවේදයක් පමණයි ලංකාවේ වැරදි මතයක් තිබෙනවා. හොඳම නිර්මාණයකට ලොකුමුදලක් ඕන කියලා ඒක මිත්්‍යාවක් අවමහදී සසිෙනමාවෙන් ඒ ඔප්පු කරතිබෙනවා මේක අපේ රටට හොඳම විකල්පයක් කියලා සඳහගරනවා ඒ පෙර ැලුවොත් වැඩිවිස්තරෝබට බලාගන්න පුුවන් ලිපි ගනාවකින් සැදුම්ලත් හොඳ නිර්මාණ එකතුවක්වයෙනවා ලිපික තුවක්තියෙනවා සරසවිිය. ඊට පස්සේ අපි බලමු අදකාටුන් කොහොද කියලා හන්දදිින්මින පත්තරින් පටන්ගම. අඳින්නේ කාටුන්නක වෙනද වගේ මංජන.මන් අතාබහක් කියයනවා පත්තරෙත්තියෙනවා. දෙදහ පිස්තුරේදී අලි ඇතු තුන් සිය පනහක් මියගින් කියලාල පොතකුත් පත්තරීතිය න අතරවාරේ. ගියනුවන ඇතුන්ලවාම අදවාගන්න කාලෙ හරි කියලා ඇමති මනුෂ කියනවා. ඊට කලින් රටේලිඇතුන්ටික රැකගන්න කාලෙ හරි නේද කියලා. ප්‍රශ්යක අහන අි ඇතු සම්බන්ධ රැකමකල ොටුවත් උද්ගෝෂනයක් කල දෙබුණ යන්ඩෝුවන කැලට ගහි බලන්නන අලින්ට ඉඩ ි ැන්තිනවද කියලා ඊට පස්සේ අරුණ පත්තිය අපි බලමු හුරේර අද මොකක්ද කියන්න කියලා මෙන්න හසන්ත විජේනායකන්ඳන්නේ බයිත්‍ර කියේරනවා ස්්‍රීලංකා අඩ දස් පක්ෂය මන්ත්‍රීට මන්ත්‍රීලට මැති සබේ කතා කරන්න වෙලාව මදිලු වැඩි හරික් කා්ඩුවට පැන පොහින්දා. මන්ත්‍රීලත් මදිනෙසර් මන්ත්‍රීලත් මදී වෙලාවත් මදි කියල තමයි කියන්. දිවෙන පත්‍රේ බලමුද. තිවෙන පතේ අද කාටුන් එක මෙන්න ජන්තවික්‍රණසිංහගේ ෆේක්බුක ගංජා හින්දා ගම්බල තරුණ ළමයි අමාරුව වැටිලා ඉන්න හැටිගිහින් බලන්න කියලා. ඇමතිනේ ගීතා කියන්නේ. ගීතාට හය අහතර තේනුනාට ඩයිනාට තේරෙන එකක් ගැබාං. කිය කියනවා මේ ගම්ලඉන්න තරුණට ගජද දෙමු කියලන මේ යෝජන කල නේද පිටරටෝලෝ යෝමුම් කියලා. ඉතිං කොහම ලංකාදී පත්ත්‍රේ සරදම් අපි බලමු මෙන්න පංකජරුවින්දගේ සරදම් අපේ ගුවන් සමාගම දකුණවාසියාවේ අංක එකට ඇවිල්ලලු. ප්‍රමාදවලින්දසර් කියලා. අහන කතාාව අද තියෙන්නේ මවුවිින් පත්තරෙන් අද කාටුන් වන්න අවසන් කරන්න පුළුවන් එම්ඩි විර්රත්නගේ මරිසිපාල අනුර කුමාර කියනවා කාපු මගුලට ලයිට් බෙලවත් ගෙවන්නේ නැති අයලු ඉන්නේ. ගෙවන්න. ඉන්නවනේ නොකියම ගෙවනා ඇතමයි ඉන්ට නේද. හොඳයි එනම් ගෙවෙන දවසක් උදා වෙලා තියෙන්නේ ගෙවෙන දවස ඔබට සෝදායක වේවා අපි හෙටත් හමුගෙනවා උදව්දවස ඔබට හපතක් වේවා. අයගුවන්.